තරුණ වෙනම රැක ගන්න අපි බොහෝ දේවල් කරනවා. අපි නොයෙකුත් ආලේපන කරනවා, නොයෙකුත් රූපලාවන සත්කාරවල යෙදෙනවා. හැබැයි ෆේස් ලිෆ්ටින් පිළිබඳව ඔබ දැනුවත්ද? ඉතින් මේ ෆේස් ලිෆ්ට් කරන්න හොඳම ක්‍රමයක් තමයි ත්‍රෙඩ් ලිෆ්ටින් කියලා කියන්නේ. කතාබහට අපි සම්බන්ධ කරගත්තා රූපලාවන්‍ය වෛද්‍ය චාරුවන් පන්නාර මහත්මිය. වෛද්‍යතුමනි අපිට වයසට යෑම වළක්වන්න බෑ. ඒ වගේම තමයි මුහුණේ හැම එල්ලා වැටීම වළක්වන්නත් බෑ. හැබැයි මීට හොඳ ප්‍රතිකර්මයක් තියෙනවා. යකනේ දැන් කාපි දන්නවා අපේ වයස ඉපදිච්ච දවසේ ඉඳන් එන්නේ වයසට යන එක වෙනස් කරන්න බෑ. වයස ආපස්සට අදින්න බෑ. හැබැයි වයසට යනවත් එක්ක රූපකාය පෞරුෂයේ තියෙන පෞරුෂයට වෙලා තියෙන බලපෑම එහෙම නැත්නම් වයසක පෙනුම අඩු කරන්න පුළුවන්. ඒක ඒක යුගානේ කාට හරි ඕන නම් අවුරුදු 10ක විතර වෙනස් මූණක් හදා ගන්න. ඒ සඳහා රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේ ඇතිතරම් ක්‍රමවේද තියෙනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න හදන්නේ මේ විදියට භාවිතා කරන ප්‍රතිකාරවල ප්‍රතිකාර පන්තියකින් එක ක්‍රමයක්. ඒ තමයි ත්‍රෙඩ් ලිෆ්ටින්. දැන් අපි සාමාන්‍යයෙන් තරුණ ගැහැණු දරුවෙක් ගත්තොත් අපි කියනවා V shape මූණක් තියෙන කියලා. එයාගේ මූණේ මේ හරිය V shape යුගානික මූණ වගේ. මෙහි උලයි උඩට වෙන්න පළලයි. අපි වයසට යනකොට වෙන්නේ මේ උඩ තියෙන පළල කොටස හිමීට වැහැරිලා පහළට ඇවිල්ලා අර V shape එකේ තුඩ උඩට ගිහිල්ලා බේස් එක යට වෙනවා. ඒ හින්දා වයසට යනකොට මූණ මේ හරිය පළලයි මෙහෙට වෙන්න උඩයි. දැන් මේ පළල වෙලා තියෙන්නේ වයසට යනකොට අපේ හැම තුනී වෙනවා. ඒකට හේතුව තමයි අපි වයසට යනකොට අපේ කොලජන් තට්ටුව තුනී වෙලා යනවා. කොලජන් තට්ටුව තුනී වුණාම හැම මතු පිට තියෙන ඉන්ටග්‍රිටි එක එහෙම නැත්නම් හැම මතු පිට තියෙන දිදුලන භාවය නැති වෙලා ගිහලා හැම රැලි හැදෙන්න පටන් ගන්නවා. වයසට යනකොට හැම කොලජන් අඩු වුණාම මස් ගොබ වලට ඕන විදිහට හැම හැඩ ගහනවා. එහි ප්‍රතිඵලය තමයි මේ පහලින් යන මස් ගොබයක් තියෙන ප්ලැටිස්මාව කියලා. ඒ ප්ලැටිස්මාව තියෙන්නේ හුස්ම ගැනීම පහසු කරන්න අපේ ශරීරයේ. දැන් ඔබ දැකලා ඇති අපේ ඇදුම රෝගීන් තියෙන කට්ටිය හුස්ම ගන්න අමාරු කට්ටිය මෙහෙම බෙල්ලෙන් තමයි හුස්ම ගන්න. ඒ මස් ගොබේ ප්ලැටිස්මා මසල් එක වයසට යන්න යන්න මස් ගොබේට ඕන විදිහට මෙහෙම මූණ පහළට ඇදගෙන ඉන්නවා. ඒ නිසාම තමයි මේ හරියෙ මෙහෙම ලයින් එකයි මෙතනින් මෙහෙම ලයින් එකයි මෙතනින් මෙහෙම ලයින් එකයි ගිහිල්ලා මෙතනින් මෙහෙම හැම කැඩිලා තට්ටු තුනකට විතර හැදෙන්නේ. ඒතර එහෙම එන ලයින් ටික අපිට පහලට ඇදෙනක නවත්තන්න පුළුවන් වෙන ක්‍රමවේද තියෙනවා. නමුත් මේක ඉහළට ඔසවන්න අපිට ක්‍රමවේද කීපයයි තියෙන්නේ. ශල්‍යකර්ම මගින් කරපුවාම ශල්‍යකර්ම වල කන පිටිපසෙන් ලොකු කැපුමක් දාලා යතුලෙන් උස්සල ගැට ගහලා පය තුන හතරක් සිහි නැති කරලා ඉඳලා ඒක ලොකු ඔපරේෂන් සහ වේදනාකාරී. ඔව්. සහ නැවත යථාත ආයෙත් පාරක් ඒක කරන්න බෑ. නමුත් ත්‍රෙඩ් ලිෆ්ටින් වලින් කරන්නේ අපි එහෙම නෙවෙයි. ත්‍රෙඩ් එකක් එහෙම දැන් නූලක් හමාස්සෙන් දාලා ඒ නූල දිගේ හැම දිගාරිනවා. එහි වාසියක් තියෙනවා. ත්‍රෙඩ් ලිෆ්ටින් ඕනිම වෙලාවක නැවත නැවත කරලා Tamanට ඕනි ගානකට V shape එක හදා ගන්න පුළුවන්. සහ ත්‍රෙඩ් ලිෆ්ටින් කියන එක විනාඩි ගානක වැඩක්. අපි අද අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන යුගානේ ත්‍රෙඩ් එකක් දාන්නේ කොහොමද කියලා. ත්‍රෙඩ් ලිෆ්ටින් ගැන දැනගන්න කරුණු ගොඩක් තියෙනවා. එකක් තමයි එක එක හැමේ ඝනකම අනුව භාවිතා කරන්න ඕනේ ත්‍රෙඩ් එකේ ප්‍රමාණය වෙනස්. ලිෆ්ට් කරන්න ඕනේ ප්‍රමාණය අනුව භාවිතා කරන්න ඕනේ ත්‍රෙඩ් වර්ගය වෙනස්. අවශ්‍ය ප්‍රදේශය අනුව ඒ ත්‍රෙඩ් එකේ දිග වෙනස්. ඊළඟට හැමේ අවශ්‍යතාවය අනුව භාවිතා කරන්න ඕනේ ත්‍රෙඩ් වර්ගය වෙනස්. අද අපි පෙන්වන්න හදන්නේ මූණේ මේ පැත්තේ තියෙන මෙන්න මේ බහලා ගිහිලා තියෙනක මෙතනින් කෙලින් කරගන්න භාවිතා කරන ත්‍රෙඩ් දැමීමක් ගැන. අපි පාවිච්චි කරන්නේ අද කොග්ස් ත්‍රෙඩ් කියන වර්ගය. මෙතුමියගේ බලන්න මේ මේ මූණ ගත්තාම මේ මේ ලයින් එකයි මේ ලයින් එකයි ගත්තාම ටිකක් ප්‍රොමිනන්ට් වෙලා තියෙනවා. මේ ලයින් එක ප්‍රොමිනන්ට් වෙලා තියෙන්නේ මේ හරියෙන් මෙහෙම පහළට අදින හින්දා. ඒ හින්දාම මෙතන තව ලයින් එකක් හැදිලා තියෙනවා මෙහෙම. එතකොට මේ ලයින් එකට යටින් මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා අපිට පුළුවන් මේ හැම මෙහෙම අදින්න. මේ විදිය තමයි ත්‍රෙඩ් එකක් දාන මේ ඒකේ නීඩල් එකේ මෙතන ඉදි කටුව තියෙන්නේ. මේක හරිම සරල ක්‍රියාවක්. අපි ඔයාගේ ත්‍රෙඩ් එක දාන්න හදන්නේ විස බීජ නැති පරිසරයක අපි මේක කරන්න ඕනේ. අපි දැන් ත්‍රෙඩ් එක දාන්න හදන්නේ
දැන් මේ ත්‍රෙඩ් එක දාන්න ඉල්ලක හැම ඇතුලට ගිහිලා තියෙන්නේ ඊට පස්සේ හැම අපි හරි විදිහට ත්‍රෙඩ් එක හැමට ඇතුලත් කරන්න ඕනට ඕනේ අපහසුවක් නැහැ නේද දැන් මේ මේ දිගේ තමයි අපි ත්‍රෙඩ් එක දැම්මේ මට ජෙල් ටිකක් කමරේ හොඳයි මෙතන ජෙල් අපි ත්‍රෙඩ් එක ඊට පස්සේ දැන් ත්‍රෙඩ් එකේ කෙලවර මෙතන තියෙන්නේ මේක මෙහෙ තියෙන්නේ චුට්ටක් අපි ත්‍රෙඩ් එකේ කෙලවර අල්ලගෙන මෙහිම හැම මෙහිම මොකද උනේ මේ හරියට ඔබට පේනවා මේ හරිය ඉතාමත් හොඳට දිග ඇරලා තියෙනවා එතකොට ත්‍රෙඩ් එකක් දාන ක්‍රියාවලිය මෙච්චරයි මේ ත්‍රෙඩ් එක දිගේ කොලජන් හැදෙන හින්දා ඉදිරියට මූණ බහින එකත් අඩු වෙනවා දැන් මේ ත්‍රෙඩ් එක දිගේ කොලජන් ෆෝමේෂන් එක හැමයට සිද්ධ වෙනවා ඒ හින්දා හැම බහින එකත් අඩු වෙනවා ත්‍රෙඩ්ස් දාපුවම මෙතන ඉතා හොඳින් දිග ඇරෙනවා ඔබට පේනවා ඇති සිසෙක මේ ත්‍රෙඩ් එක මාස 8ක් විතර මේ විදිහට තියෙනවා. ඒ මාස 8 පුරාම කොලජන් හැදුනහම නැවතහම බහින එක ඉතාමත් අඩුයි. ටොචිකෝනි. අපිට මේ ත්‍රෙඩ් එක මෙහෙම ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රෙඩ් එක දැමද කියලා හොයා ගන්නත් බෑ. අපහසු වෙන්නේ නැහැ. ෆේස් ලිෆ්ට් වලදී ත්‍රෙඩ්ස් වලට කරන්න පුළුවන් මෙහෙවර ඉතාමත් විශාලයි. ඉතාමත් දරුණු විදිහට මූණ එලිලා වැටෙන එක නැති කරන්න තියෙන හොඳම විසඳුමක් තමයි ත්‍රෙඩ්ස් පාවිච්චි කරලා මූණකට ත්‍රෙඩ් ලිෆ්ටින් කිරීම. ඒක નિවරදිව කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හම මතුපිට එක එක උපකරණ වලින් ඊට පස්සේ අපි හිතමු මසාජ් වලින් අපිට ෆේස් එකක් වී ලිෆ්ට් කරන්න වී ෂේප් කරන්න හරි අමාරුයි. නමුත් හොඳ දක්ෂ වෛද්‍යවරයෙකු විසින් කරන ඉන්ටර්වෙන්ෂන් එක එහෙම නැත්නම් කරන ශල්‍යමය ප්‍රතිකාරයක් මගින් ඉතාම සාර්ථක මූණක ලස්සනට ෆීචර්ස් හදලා ගන්න පුළුවන්. කෙනෙක් ගොඩක් මූණ වැහැරෙන්න ඉස්සෙල්ලා ත්‍රෙඩ් ලිෆ්ටින් එතකොට අනිත් රූපලාවන්‍ය ප්‍රතිකාර කරලා මේන්ටේන් කරගෙන යනවා නම් ගොඩක් වයසට ගියත් වයස නැහැ වගේ ඉන්න පුළුවන්. හැබැයි එකක් මම අවුරුදු 78 උදවියට ත්‍රෙඩ් ලිෆ්ටින් කරලා මූණවල් හදලා අත්දැකීම් තියෙනවා. ඒ වයසේදීත් කරන්න බැරි කමක් නැහැ.